සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන්. මම නජිත් මාතරකේ. මම නිශාන්තී දිනරුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පසුගිය වසර කිහිපයේ මත්ද්‍රව්‍ය මර්ධනය සාර්ථකයි. ජනපතිගෙන් ප්‍රකාශයක්. ඩිජිටල් ආර්ථිකයෙන් දෙවන්ත පිම්මක් පැනිය යුතු බව අගමැති පවසයි. නීතිය කැඩුවොත් වැඩ වරදී. මැකෝ පෞද්ගලික නාලිකා ගැනත් කතා කරයි. උවමනාවට වැඩිය කරන්න යන්න එපා. එහෙම වුණොත් වෙන්නේ මැස්ස එළවන වඳුරාගේ කඩුපාර වගේ දෙයක් වෙවි කියන. වැඩි සෙනේ පාලා එය දඹරේට හේතු වීමට ඉඳිමු. අත්‍යවශ්‍ය සේවාවක් බැවින් වැඩට එන්නේයි සාමාන්‍ය අධිකාරියෙන් දුම්රිය සේවකයන්ට දැනුම් දීමක්. සෞදියේ තෙල් නිෂ්පාදනය යථා තත්ත්වයට. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසි භාවයේ වළංගුතාව අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචන අධිකරණ විනිසුරු මණ්ඩලය තීරණය කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසි භාවයේ ලබාගත් අයකු නොවන බැවින් ඔහු සතු ඇති ගමන් බලපත්‍රය ජාතික හැඳුම්පත සහ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන සර්ටියෝරාටි රීට්ටාඥාවක් නිකුත් කරන ලෙසටයි මෙම පෙත්සම ගුණ කර තිබුණේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ පෙත්සම සලකා බැලුණේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසි භාවයේ වළංගුතාවය අභියෝගයට ලක් කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියංගොඩ යන මහතුරුන් මෙම පෙත්සම ගුණ කර තිබුණා. නොවැම්බර් 16 වනදා ජනාධිපතිවරණයේ පැවැත්වීමේ ගැසට් නිවේදනය අත්හිට වීමට රීට් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළා. මේ අතර මෙම පෙත්සමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධයක් නැති බවට පක්ෂ බලයකම් පවසනවා. තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කියා සිටියේ මෙම පෙත්සම විභාගයට ගැනීමට නීතිමය පදනමක් නැති බවයි. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරිද සිල්වා මහතායි පෙත්සම ගොනු කළේ. ඔක්තෝබර් 7 වනදා නාම යෝජනා කැඳවීමට ගෙන ඇති තීරණය අත්හිට වීමට නියෝග කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබුණා. වත්මන් ජනාධිපති දුහර කාලයේ වසර 6ක් බවත් එය වසර 5කට සීමා වුවහොත් ජනතාවගේ ස්වාධිපත්‍යයට හානියක් සිදුවන බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබුණා. මේ අතර මෙම පෙත්සමට ජනාධිපතිවරයාගේ හෝෂ් නිදහස් පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ITN සංවාදයේ වැඩසටහනට ඊයේ එක් වෙමින් ප්‍රකාශ කළා. සාවිදයන්න පුළුවන් අයිතිවාසිකමක් තියෙන. ඒ කියන්නේ ඔබතුමන්ලගේ පක්ෂයේ දැනුවත් නොවේ. නෑ, අත වශයෙන් දැන් මම මේ එන ගමනුත් ජනරතුමාවෙන් කතා කරලා ඉවි කවුද මේ පෙස්ම ඉදිරිපත් කළ දෙන්නේ කියලා. මෙත්සිරි සිල්ලා මහත්තයා. ඔව්, මෙත්සිරි කියන්නේ අපි සංවිධායකවරේ. කතර මමවත් දැනන් හිටියේ නෑ ඔව්. මේක ඉදිරිපත් කළ තියෙනවායි කියලා. ඒ ජනරතුමාව දැන් කතා කරලා ඉවි දැන් මේක අන්තිමට මගේ ඔළුවට ආපහු වෙන්නේ. මේක අයින් කරගන්න දැන් බැයිද කියලා. ජනරතුමාව කියන ඇත්තම ඔබතුමා දැන කාරණයක් නෙවෙයි. මම දන්නේ නෑ ඇත්තම පක්ෂ මාලිකම්වරයා විදිහට. ඒ කියන්නේ මෙත්සිරි සිල්ලා මහත්තයා ඔබතුමාගෙන්වත් ඇහුවේ නැද්ද මේ? නෑ නෑ නෑ. මෙහෙම දෙයක් නෑ නෑ මගෙන් ඇහුවේ නෑ. මත්ද්‍රව්‍ය මර්ධනයේ සාර්ථක ප්‍රතිඵල රැසක් ඉක්ොත් වසර කිහිපය තුළ රටට ලබාගත හැකි වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්. බ්‍රිතාන්‍ය මහරජින ප්‍රදානය කරනු ලබන ගෞරවනීය විශිෂ්ට සේවා සම්මානයක් වන නයිට් පදවියෙන් පිදුම් ලැබූ ආදි නාලන්දියෙකු වෛද්‍ය සරත් සමරගේ මහතාට උපහාර පිදීමේ උත්සවයක් කොළඹ නාලන්දා විද්‍යාලයේදී පැවැත්වුණා. වෛද්‍ය සරත් සමරගේ මහතා ශ්‍රී ලංකාවේ ශාන්ත ජෝන් සංවිධානය සහ මද්‍රව්‍ය පිටුදැකීමේ ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානයේ සභාපතිවරයාද වනවා. මෙරට වෛද්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන සරත් සමරගේ මහතා මද්‍රව්‍ය භාවිතයට එරෙහි ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ඒකාබද්ධ සම්මේලනයෙහි නිවාරණ සංවිධානයේ සභාපතිත්වයේ දරමින් විශිෂ්ට සේවාවක නිරත වීමද කැපී පෙනෙන කරුණක්. සෑම වසරකදීම විශිෂ්ට පුද්ගලයන්ගෙන් තෝරාගත් පිරිසක් ලයිස්තුගත කර නයිට් පදවි පිරිනැමීම බ්‍රිතාන්‍ය මහරජින අතින් සිදු කෙරෙනවා. මෙවර ලොව පුරා විසිරී සිටින 20 දෙනෙකු වෙනුවෙන් එම පදවි ප්‍රදානය කෙරුණා. එතුරින් මෙවර නයිට් පදවියෙන් පිදුම් ලැබූ එකම ආසියාතිකයා ලෙස වෛද්‍ය සරත් සමරගේ මහතා කැපී පෙනුණා. ඒ අනුව ඒ මහතා ශාන්ත ජෝන් පරිෂදෙහි නයිට් පදවියද දිනාගත්තා. මෙම වසරේ සැප්තැම්බර් 19 වන දින ලන්ඩන් නුවර ශාන්ත ජෝන් දේවස්ථානයේහි හෝල්ස්ටර්හි ආදිපාදතුමා වෙතින්ද ගෞරවයට පාත්‍ර වුණා.
වෛද්‍ය සරත් සමරගේ මහතා රට වෙනුවෙන් කළ සේවය අගය කරමින් ජනාධිපතිතුමා සිය සුබපැතුම් එක්කල අතර ඒ මහතා වෙනුවෙන් සමරු තිලිනයක්ද ප්‍රදානය කළා. නාලන්දා විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා ඇගේම වෙනුවෙන්ද එහිදී විදුහල්පති තිලක් වත්තුහේවා මහතා තින් තිලිනයක් පිළිගැන්වුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රටේ සිදුවන මහා විනාශය වළක්වා ගැනීමට තම දේශපාලන ජීවිතේ පුරා අකණ්ඩව නායකත්වයක් ලබා දුන් බවයි. ආදී නාලන්දියෙක් විදියට එතුමාට ඔබාද ගෞරව කරනවා වගේම එංගලන්තයේ මහා රාජිනියගේ ගෞරවයට ප්‍රණාමයට එතුමා භාජනය වුණා වගේම මේ අවස්ථාවේ මම එතුමාට ශ්‍රී ලංකා ජනරජ සහ මුළු ලක්වැසි ජනතාවගේම ගෞරවයෙන් එතුමාට පුද කරනවා. මත්ද්‍රව්‍ය පිළිබඳව කතා කළා මේ රටේ ඊටාත්ම අවාසනාවන්ත සිදුවීමක් සිදු වූ පසුගිය අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ කවුරුන් කෙසේ කීවත් පිටිපස සිටින්නේ සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්. මේ රටේ බරපතල ව්‍යසනයක් වූ ජාතික ව්‍යසනයක් වෙච්ච පාසල් දරුවෝ විශ්වවිද්‍යාල දරුවෝ විනාශ කරන අපේ සමාජය විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව මම ගෙන ගිය වැඩපිළිවෙල රටේ මත්ද්‍රව්‍ය දැඩි පාලනයක් ඇති වුණා. බලවත් රටවල්වල බුද්ධි විශේෂඥයෝ අප්‍රේල් 21න් පස්සේ ලංකාවට ආවා. ඇමරිකාව, ඉංගලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව, යුරෝපය ඒ බුද්ධි විශේෂඥයෝ ඇවිල්ලත් අද වෙනකන් සොයා ගන්න බැරි වුණා. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට විදේශ සම්බන්ධතා තිබුණාද කියන එක. මම ඊටාම පැහැදිලිව තේරුම් ගන්නවා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මර්ධනය කළා ගෙන ගිය වැඩපිළිවෙල විනාශ කරන්නයි ත්‍රස්ත ප්‍රහාරය ඇති වුණේ. අපනයන ඉලක්ක කරගත් ඩිජිටල් ආර්ථිකයක් ඔස්සේ ශීඝ්‍ර සංවර්ධනයක් සඳහා සාධනීය ප්‍රතිසංස්කරණ පදනම් කරගත් දෙවන්ත පිම්මක් ඉදිරියට පැනිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 500ක ආයෝජනයක් සිදු කිරීමට රජය කැප වී සිටින බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අරලීගහ මන්ත්‍රී පැවති විශේෂ සාකච්ඡාවකදී. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සමගයි එම සාකච්ඡාව පැවැත්තුනේ. දේශීය ආර්ථිකයේ ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සකස් කළ යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළේ 2015 දැරිය නොහැකි ණයබරක් සහිත ආණ්ඩුවක් බාරගත්තද එම ණයබර ලිහිල් කරගනිමින් ආර්ථිකයේ ඉදිරි ගමනකට දේශය යොමු කරලීමේ අභියෝගය රජය බාරගෙන ඇති බවයි. මේ ආකාරයෙන්ම වේගෙන් ඉදිරියට යාමෙන් 2030 වසර වන විට ණයබරින් ගැලවීමට හැකිවන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. නව රැකියා හා ආදායම් මාර්ග උදා කරගත හැකි මෙම ඉලක්ක සපුරාගත හැකි වන්නේ අපනයනේ මුල් කරගත් ආර්ථිකයක් තුළින් බව සියලු දෙනාගේ මතය වුණා. ව්‍යාපාරයක් ඇරඹීමේදී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කෙරුණා. එක් කේන්ද්‍රයක් මගින් සියලු සේවා කඩිනමින් සැපීමේ දැඩි අවශ්‍යතාව වාණිජ මණ්ඩල නියෝජිතයින් පෙන්වා දුන්නා. ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගැනුණා. සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අනෙකුත් අංශ සමග සාකච්ඡා කර පොදු එකගතාවකට පැමිණීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරුණා. මහනුවර, කොළඹ, හම්බන්තොට අධිවේගී මාර්ග වටා එළඹෙන වෙළඳ අවකාශයන් හා උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධන සැලැස්ම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා කරුණු දැක්වුවා. මේ අතර දකුණු ඉන්දියාවේ සිට පළමු ගුවන් යානය බඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළට ලබන 17 වෙනිදා පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මඩකලපුව ගුවන්තොටුපළ 2018 වසරේදී සිවිල් ගුවන් සේවය සඳහා විවෘත කෙරුණු අතර එය ජාත්‍යන්තර ගුවන්තොටුපළක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය පසුගිය දා හිමි වුණා. මඩකලපුව නගරයට කිලෝමීටර 2.5 පමණ දුරකින් පිහිටා ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපළ මීටර 1066 දිගකින් සහ මීටර 46 පළලකින් යුත් දාහන පතයකින් සමන්විතයි. ගුවන්තොටුපළ දාහන පතේ ආලෝකකරණය සහ නව මගී පරයන්ති සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 1400ක්. මේ යටතේ යාපනය ගුවන්තොටුපළ සහ කොළඹ රත්නායන ගුවන්තොටුපළද ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට මේ වන විට රජය කටයුතු කරමින් සිටිනවා. එතන අපි විශේෂයෙන්ම ක්‍රියා කරන්නේ මඩකලපු දිස්ත්‍රික්කයේ ආර්ථිකය දියුණු කරන්නට අලුත් ආදායම් මාර්ග අපිට ලබලා දෙන්න තිබෙනවා. මඩකලපුවට අද තියෙන හොඳම වැඩසටහන තමයි සංචාරක ව්‍යාපාරය කෙටි කාලීන. මේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න සංචාරකයන් මෙතෙන්ට ගේන්න මේ මඩකලපුව ගුවන්තොටුපළ කලාපීය ගුවන්තොටුපළක් බවට පත් කරන. ඒ කියන්නේ දකුණු ඉන්දියාවේ ඒ වගේම අපේ කටුනායක මත්තල සිට ගුවන් යානා මෙතෙන්ට පැමිණෙනවා. පාසපුඩ අරුගම්බේ පමණක් නෙමෙයි මඩකලපුවේ
තියෙන ආර්ථිකය දියුණු වෙනවා. ඒ වැඩසටහන අපි දැම්මම ආරම්භ කරනවා. අපි ගත්ත පියවර නිසා ඔක්තෝබර් 17 වෙනිදා පලාලි ගුවන්තොටුපළට දකුණු ඉන්දියාවේ ඉඳන් පළවෙනි ගුවන් යානාව පැමිණෙනවා. ලංකාවෙන් දැනට පුද්ගලික ගුවන් සමාගම් දෙකක් මේ ස්ථානට එන්න ඉල්ලලා තිබෙනවා. ඊට වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේකෙන් මේ ගන්න සංවර්ධන පියවර වලින් එන අවුරුද්දෙම මඩ කලපුවට හොඳ සේවයක් සිදු වෙයි කියලා. කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලිකකරණයට ඉඩ නොතබන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වෘත්තීය සමිතිය සමග පැවති හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ රටේ කම්කරු වගේ යුගයේ උදා කරන්නේ වෙන කවුරුත් නෙවෙයි සජිත් ප්‍රේමදාසයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කරනවා. ඒ සියල්ලක්ම අපි අකුරටම තිතටම ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටින. මේ රටේ කිසිම රාජ්‍ය ආයතනයක් මොනම හේතුවකටවත් රාජ්‍ය භාවයෙන් අපි මොනම ආකාරයකින්වත් බැහැර කරන්න නැtei කියන එක මම සුපිරි සිඳුවම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එනමුත් රටක රාජ්‍ය ආයතන පාඩු ලැබමින් ඉදිරියට යන්නට බෑ. විශේෂ ක්‍රමවේද උපයෝගී කරගෙන මේ ආයතනවල රාජ්‍ය අයිතියට රාජ්‍ය භාවයට අබමල් රේණුවකින්වත් හානියක් නොකොට අලුත් ආයෝජන ලබාගෙන හවුල්කාර වැඩසටහන් ක්‍රියාත්මක කර රජයේ අයිතිය එලෙසම තියාගෙන අලුත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් හරහා අයිතියත් රටේ අයිතියත් අපේ නව ආයෝජන සංකල්ප තුළින් පාඩු ලබන ආයතන සියල්ලක් ලාභ ලබන ආයතන බවට අපි පත් කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ පුණ්‍ය භූමියේ එක බිම් මංගලකටවත් විකිණීම සඳහා අපි අත තබන්නේ නැහැ. ඒක හොඳින් හැම දිනාම අවබෝධ කරගන්නට ඕන. මම කියන දේට කැමති නැති ඇත්තෝ මෙච්චරකල් වැරදි වැටහීම් අපේ පක්ෂයේ පිළිබඳව නිර්මාණය කරපු ඇත්තෝ අනේ අම්මේ පුන පුනා අහනවා අපේ ගෞරවනීය මාධ්‍යවේදී තුමන්ලාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා මේක රටටම ප්‍රකාශ කරන්න. රටේ දේපල විකුණන්නේ නැත. රටේ ඉඩම් සම්පත විකුණන්නේ නැත. මේ මැතිවරණෙන් නිර්මාණය වෙන්නේ අපේකම රටේකම සભ્યත්වය සංස්කෘතිය රජයන යුගය කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එක්සත් ජාතික පෙරමුණට පරාජය කළ හැකි හොඳම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් එම් මරික්කාර හා මනුෂ්‍ය නානායක්කාර යන මහත්වරුන්ද මෙහිදී අදහස් පළ කළා. සහිත් ප්‍රේමදාස මහත්මයාගේ වචන ලිමිකෝ වගේ කකුල් මාට්ටු ජනාධිපති කෙනෙක් වෙන්නේ තුමට කිසිම මොනාවක් නැහැ. ඒ නිසා මේ වෙලාවේදී පැහැදිලිව තේරුම් කරගන්නට ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයරණ නම් අපි කැමතියි කාටත් වඩා. ගොඩාම කැමති ශිරන්ති රාජපක්ෂ මහත්තයින් ඉන්නවට වඩා ගෝඨාභය රාජපක්ෂ ඉන්නව නම් හොඳයි. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ කැම්පේන් එකේ මොනවද කරන්න පුළුවන් මාධ්‍යත් එක්ක කොහොමද කතා කරන්නේ දැකලා තියෙන්නේ තුමගේ පොඩියම් එකක් මෙන්න මෙච්චර ලොකුයි. ඒක ඇස් ස්ක්‍රීන් එකක් බලාගෙන කියවන්නේ. හරිද? ඒ වගේ මිනිස්සෙක් තන්දිරිල්ල වෙනකොට මේ වගේ මිනිස්සෙට ගේමක් නැහැ. නිසා අපිට මෙතනදී ගෝඨාභය රාජපක්ෂ කියන බීතිගාවක් කොතනකවත් නැහැ. අපි මූද හත් ගව්වක් දොර තියාගෙන අමුඩ ගහගත්තේ නැහැ. අපි ගේම ගේමට අවශ්‍ය වෙලාට වැහැලාදී. ප්‍රැක්ටිස් රේස් දුවලා හීට් එක දුවලා චැම්පියන් කියලා කියන්නේ කිසිම හේකින්. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙට නඩු දාන්න යන්නේත් නැහැ. අර අනුකම්පාවක් ගන්න අපිව පාවිච්චි කරන්න හැදුවට අනේ දෙයියෝ සමා වෙන්න අපිට නම් ඔයක කිසිම අදාළත්වයක් නැහැ. මේ නඩුව දාපෝ ගාමිණී වියංගොඩ මැතිතුමත් මහාචාර්ය චන්ද්‍රගුප්ත මැතිතුමත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ නෙමෙයි. ඒගොල්ලෝ සිවිල් සංවිධානවල නියෝජනය කරන අය. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම සම්බන්ධව මේ මොහොතේ නඩුවක් දැම්මනම් අපි කියනවා ඉල්ලාස් කරගන්න කියලා ඉවරලා. මොකද හේතුව අපිට ලේසියෙන් පරද්දන්න පුළුවන් අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මේ. ප්‍රජාතන්ත්‍රවාදය ආගය කරන ජනයා සුදු වෑන් යුගයට විරුද්ධ වෙන නිසා මේ ඒ අය පවා අපිට උදව් කරන සමහරලාට ඒගොල්ලෝ UNP නොවුනත් ගෝඨාභය මහත්තය පරද්දන උනන්ද ගෝඨාවත් චමල්ලාවත් පෞල් පාලනය එන නිසා මේ රටේ මිනිස්සු නැවත වතාවක් ඒ අයට විරුද්ධව තමයි වැඩ කරන්නේ. සැබෑ නිර්ධන පන්තියේ අරගලය තියෙන්නේ අපේ කඳවුරේ. ලෝක ඉතිහාසයේ මෙච්චර නඩු ප්‍රමාණයක් තියෙන මෙච්චර රාජ්‍ය දේපල හොරකම් කරපු මෙච්චර චෝදනා තියෙන එකම අපේක්ෂකයා මෙතුම තමයි ඉදිරිපත් වෙලා තින්නේ. ඉතින් ඒක නිසා නඩු වැටෙන එක පීඩන එල්ල වෙන එක අපිට කරන්න දෙයක් නැහැ. බය නැති ගෝටණන් හැබැයි නඩු වලට බයයි. නඩු දවසට ලෙඩ වෙනවා. නඩු දවසට රට යන්න වෙනවා. නඩුවේ නඩුකාර උන්නාන්සලා මාරු කරන්න කියනවා. නඩු අහන්න එපා කියලා කල් ගන්නවා. වාරණ ගන්නවා. බය නැතුව කෙලින් එන්න ඕනි වැරදි කරලා නැත්තම්.
මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඇතැම් පෞද්ගලික නාලිකාවල ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද අද පැවති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා අදහස් පළ කළා. තරංග කරපු නෙවෙයි අප බැඳපු. මොකද අප බැඳපු අය නාම යෝජනා නොදී ඉන්න පුළුවන්. නාම යෝජනා ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. මේ දෙකම තියෙනවනේ. මෙච්චර ප්‍රමාණයක් අප බැඳලා නැහැ. කවදාවත්. අනිත් එක සියලු දෙනාම තරංග කරන්නේ 25 දෙනාම Tamanට දිනන්න පුළුවන් කියන අදහසයි. නාම යෝජනා ඉවර වෙලා සතියක් යනකම් අපිට කියන්න බෑ. ඒ தත්ත්වය වුණොත් දරන්න වෙන වියදම බරපතල වෙනවා. අපිට මේ කුඩා පන්ති කාමර විදිහට తాවකාලික මඩු හදන්න වෙයි. ගණන් කිරීමේ විශාල ශාලා හොයාගන්න වෙයි. පෝස්ටර් උත් අලවන්න පුළුවන් හත්වෙනිදායින් පස්සේ රැස්වීමක් තියෙනවා කියන පෝස්ටර් එක විතරයි. රැස්වීම පැවැත්වෙන ස්ථානයේ වේලාව කතිකයන්ගේ නම්. නමුත් එය යම්කිසි අපේක්ෂකයෙක් වෙනුවෙන් තියෙනවනම් අපේක්ෂකයාගේ නම සහ ඡන්ද ලකුණ ලොකුවට නෙවෙයි පෝස්ටර් එකේ අපි අද තීරණය කරන්න ඕනේ ඒක කොච්චර ප්‍රමාණයක් දෙනවද කියලා. පළවෙනිම රැස්වීම ලංකාවෙම තියෙන එක ලංකාවෙම ගායි සමාල්. හැබැයි මේක අද ගහලා උදාහරණයක් ඇරිට අපි ගමු අපේ ගමමනේ අපි ගන්නෙ. අපේ ගමේ අම්බලංගොඩ රැස්වීමක් තියෙනවා. අද 4 වෙනිදා නොවැම්බර් 4 හෙට ඉඳලා අපේ ගමේ හැමතැන මාලවල තියෙනවා අපේ ටවුමේ පෝස්ටර් එක රැස්වීම තියෙනයි කිය. වැඩිම වුණොත් ඒ පෝස්ටර් එක අලවන්න සතියක් ඊට වැඩිය බෑ. ඊයවට රැස්වීම ඉවරුණු වහම දැන් උදාහරණයක් ඇරිට අම්බලංගොඩ තියෙන රැස්වීමේ පෝස්ටර් එක ගෙනිහිල්ලා තන්තිරිමලේ හැරි ගෝමරන් කඩවල හරි එහෙම නැත්නම් අඟුඩුකොළ පැලැස්සේ හරි අලවන්න බෑ. දැන් අලවන්නේ එහෙමනේ. ඒව කරන්න එපා. දැන් මේ බෙදෙන ගමම්ම බෙදෙනවා කියලා පණිවිඩය ආවම අපිට සිස් ගාලා උඩින් ගිහිල්ලා තානම් ඔක්කොම බැඩින් ඒක මැද කොන්ක්‍රීට් දාලා බෙදෙන අය සීල් කරන්න ක්‍රමවේදයක්. මං හිතන්නේ ලංකාවේ කොහෙත් නැහැ. මැතිවරණ කමිෂන් සභාවට ක්‍රියා කරන්න වෙලා තින්නේ ජස්ටිස් කැප්‍රියානෝගේ රෝල් එක. එක පැත්තක විතරක් පාර්ශවයෙන් කරන පැමිණිල්ල අහලා නෙවෙයි අනිත් පැත්තනොත් අපි අහනව කරමු. මොකද මේ ඡන්ද විජයව තියන්නේ ජනතාව වෙනුවෙන්. පාර්ශව කරුව තමයි දේශපාලන පක්ෂ. Tamanṭa පක්ෂව රටේ ලොකු චෝදනාවක් තියෙනවා. අපේක්ෂකයෝ කීප දෙනෙකුට අපේක්ෂකයන්ට වෙන් වූ පෞද්ගලික නාලිකා තියෙනවා. වැඩි අවධානයක් යොමු කරනවා කියලා ප්‍රවෘත්ති පත්‍ර පවා ගුවන් විදුලි රූපවාහිනී ඒ තමන්ට උදව් කරනවා කියලා ඒ චෝදනා ලැබෙන ආයතන වලට කියන්න කියලා ඒවා උවමනාවට වැඩිය කරන්න යන්න එපා. එහෙම වුණොත් වෙන්නේ මැස්ස එළවන වඳුරාගේ කඩුපාර වගේ දෙයක් වෙයි කියලා. වැඩි සෙනේ පාලා එය දබරයට හේතු වේවට ඉඩ තිබි. අපි ගංගොල කතාවක් තියෙනවානේ වැඩි සෙනේ දබරයට කියලා. ජනාධිපතිවරණය සඳහා පොලිසියේ සූදානම පිළිබඳවද අද පැවති මාධ්‍ය හමුවකදී දැනුවත් කෙරුණා. ජනාධිපතිවරණයට අදාළව මේ වන විට සෑම පොලිස් කොට්ටාසයකම කොට්ටාස මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර තිබෙනවා. ඒ සියල්ල සිදු කර අවසන්. ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි බාර ගැනීම ඒ වගේම මේ පැමිණිලි විභාග කිරීම මේ පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි වලින් සිදු වෙනවා. ඒ වගේම මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් දැනටමත් පත් කර තිබෙන ඔබ දන්නවා. බස්නාහිර පළාත සහ රතවාහන බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. ජනාධිපතිවරණයට අදාළ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි තුනක් ලැබිලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනටත් ඒ අදාළ අයවලුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන සිදු වෙනවා. ඔක්තෝබර් 7 වෙනිදා ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර දීමේ දිනය විශේෂ ආරක්ෂක සහ විශේෂ රතවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම්ව සිටිනවා. රතවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් රතවාහන අංශ පොලිස් නිලධාරීන් 500කට අධික ප්‍රමාණයක් මේ අවට රාජකාරී යෙදවීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම මේ රතවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ මේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය දෙපසින් ප්‍රධාන මාර්ග දෙකක් තිබෙනවා. එක් මාර්ගයක් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය, අනිත් මාර්ගය පරණ කෝට්ටේ පාර. පරණ කෝට්ටේ පාර මේ මාර්ග දෙක ආශ්‍රිතව තමයි මේ රතවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. රතවාහන සැලැස්ම ඔක්තෝබර් 7 වන සඳුදා පෙරවරු 6 සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති බැවින් වහාම සේවයට වාර්තා කරන්නයි දුම්රිය සාමාන්‍ය අධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා සියලු දුම්රිය සේවකයන් ගෙන්නලා සිටිනවා. මේ අතර දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයන්ත් ප්‍රතිමහතා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට දැනුම් දී තිබෙනවා.
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ රාත්‍රියේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. වැටුප් විෂමතා ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජණය අද දිනේද ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් මකී ජන තව දැඩිසේ පීඩාවට පත් වුණා. දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත් කිරීමටද මීට පෙර කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ අද පෙරවරුවේ කාර්යාලය දුම්රිය 20කට අධික සංඛ්‍යාවක් දහවනිට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා. එමෙන්ම කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය වැඩි සංඛ්‍යාවක් අද පස්වරුවේ දහවනිට එක් කර තිබුණා. කරවන්නේ කවුද කියලා ඉස්සලා හොයලා දැඩි නීති රීති කරන්න ඕනේ දැඩි නීති රීති ගන්න නැහැ කවුරු ආවත් එකයි මේ ආණ්ඩු ඒක නිසා දැන් මිනිස්සු දැනගන්න ඕනේ ඊළඟට මොකද්ද කරන්න ඕනේ පියවර ඒ වර්ජනය කරපු දවසේ ඉඳලා පඩේ නවත්තන්න ඕනේ ස්ට්‍රයික් කරන අනිත් සජීවී සේවක කියන තියෙන විනය සංග්‍රහයෙන් කියා ගන්න ඕනේ මගේ අදහස වෙනම සැලකීමක් අනිත් මේ රාජ්‍ය සේවයට වෙනම සැලකීමක් එදා සිට අද වෙනතුරු වැටුප නවත්තනවා නම් තමයි හොඳම මොකද මේ තේරුමක් නැහැ මෙයාලට පඩි කියවන එක මේක හරියන වැඩක් නෙමෙයි මේක එක කම්පැනි කරනව නැත්නම් මේ කට්ටිය 45ක් කොන්නොදි ගෙදර පන්නන්න ඕනේ කෙසේ වුවද වෘත්තීය සමිතිය නියෝජිතයන් කියා සිටින්නේ වර්ජනේ අකණ්ඩව සිදු කරන බවයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා ජනාධිපතිතුමායි එම කමිටුව පත් කර තිබෙන්නේ අභ්‍යාචනා අධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම කමිටුවේ සභාපති ලෙස පත් කර තිබෙනවා කමිටුවේ සිසු සමාජිකයන් වන්නේ අභ්‍යාචනා අධිකරණ විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න විශ්‍රාමික අභ්‍යාචනා අධිකරණ විනිසුරු නිහල් සුනිල් රාජකරුණා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු යන මහත්වරුන් සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් WMMR අධිකාරී මහත්මියයි මෙම කමිටුව සඳහා මහජන පැමිණිලි භාර ගැනීම ලබන 14 වෙනිදා දක්වා සිදු කෙරෙන බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් HMBP හේරත් මහතා දන්වා සිටිනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් දක්වුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ ආසන සංවිධායකවරු සියලුම දෙනා අද අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡාවට කැඳෙව්වා ඒ සියලු දෙනාගේම අදහස් මත සියල්ල අතිගරු ජනාධිපතිතුමා විමසුවා ඒ මත විමසීමට අදාළව මම හිතන්නේ සියලුම ඔවුන්ගේ අදහස් පොදුවේ ඉදිරියේදී මධ්‍යම කාරක සභාවේදී සමාලෝචනය කරනව පස්වෙනිදාට අති බහුතරයක්ගේ මතය තියෙන්නේ පොලිජන පෙරමුණත් එක්ක වැඩ කරනවා නම් සලකුණ පිළිබඳව යම් වෙනස්කරමක් කිරීම අත්‍යවශ්‍යයි කියන කාරණා. පක්ෂයක් විදිහට අපිට එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්න බෑ. අපි මේ මතේ ඉන්නේ සියලු දෙනාම. නමුත් පක්ෂය රැක ගන්න ඕනේ. පක්ෂය ආරක්ෂා කරගන්නලා තමයි අපි ඉදිරි ගමනේ ආයුත්තේ කියන මතේ සියලු දෙනාගේම තිබුණා. මධ්‍යම කාරක සභාව හෙට අවසන් තීන්දුවක් අපි ගන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කෑගල්ල ප්‍රදේශයේදී ආගමික වැඩසටහන් කිහිපයකට එක් වුණා. අලුත් නුවර දැඩිමුණ දේවාලය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී විශේෂ පූජාවකට එක් වුණා. ඉන් අනතුරුව කෑගල්ල කදිරේශ්වරන් කෝවිල හා මුස්ලිම් පල්ලිය වෙත පැමිණ එහි පැවති ආගමික වතාවත් තුළට එක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා කෑගල්ල කතෝලික පල්ලියටද පැමිණ දේව මෙහෙයකට සහභාගී වුණා. වැවල දෙනිය විහාරස්ථානයේ වෙත පැමිණි ඒ මහතා ආගමික වතාවත් වල නිරත වී සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. දැන් ක්‍රීඩා තොරතුරු. මෙරට ක්‍රීඩාව තාක්ෂණයත් සමගින් ඉදිරියට ගෙන යාමට ක්‍රීඩා සංගම්වල සහයෝගය අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රාන්දු මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ ටොරින්ටෝ ඉදිකල නව මානව ක්‍රීඩා කාර්ය සාධන විද්‍යාගාරය ජනතා අයිතියටපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්. ආබාධ සහිත වූවන් පුනරුත්ථාපනය ආබාධ වළක්වා ගැනීම පරීක්ෂණ තුළින් ලබා ගන්නා දත්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් සහ ප්‍රවර්ධන කණ්ඩායම් වෙත ලබා දීමේ අරමුණින් යුතුවයි මෙය ඉදිකර තිබෙන්නේ. මෙම මානව ක්‍රීඩා කාර්ය සාධන විද්‍යාගාරය මෙරට ස්ථාපිත කළ පළමු සහ එකම ක්‍රීඩා තාක්ෂණ විද්‍යාගාරයයි. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 167ක්. ලොව දියුණු රටවල භාවිතයට ගන්නා අතිනවීන විද්‍යාගාර සහ භෞතික චිකිත්සක උපකරණ මෙහිදී භාවිතයට ගැනීමට නියමිතයි. මෙම අවස්ථාවට ක්‍රීඩා වෛද්‍ය ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය UL RM පෙරේරා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුකල යන මහතුරු නැතුළු පිරිසක් එක්ව සිටියා. අද ලෝකේ చాలా දියුණු තැනක ඉන්නේ. ඔබතුමාලා දැකලා ඇති සමහර ක්‍රීඩකයෝ ක්‍රීඩා කරනකොට තමන්ගේ පිටේ චිප් එකක් තියෙනවා. ජර්සි එකේ චිප් එක ගත්තට පස්සේ
ඒගොල්ලන්ට පුළුවන් ඒ ක්‍රීඩකයාගේ එන්ඩියුරන්ස් කොච්චර තිබුණාද ක්‍රීඩකයා කොච්චර දිවුවද මේ සම්බන්ධ සියලු ඩේටා ඒ ටිකක ලබා ගන්න පුළුවන්. අපි විශ්වාස කරන්නේ හැම සංචිතයකම ඉන්න ක්‍රීඩකයෙක්ට මේ තාක්ෂණය ලංකාව තුළට හඳුන්වා දෙන්නේ. ඒ තුල තමයි අපිට විශාල වශයෙන් ඉස්සරහට යන්න පුළුවන්. ක්‍රීඩා අමාත්‍යාංශයේ උදේට ඉඳගත් වෙලාවෙ ඉඳන් තියෙන්නේ සංගම් වල ප්‍රශ්න විසඳන්නේ. සංගම් වල එක්කෙනාට එක්කෙනා සිලෙක්ෂන් කමිටි වල ප්‍රශ්න එහෙම නැතුව කිසිම වෙලාවක ඇවිල්ලා නැහැ. ක්‍රීඩකයෙක්ව දිනු කරන් ක්‍රීඩකයෙක්ව කොතනටද ගෙන යන්න ඕනේ කියන දන සම්බන්ධයෙන් ඒ සංගම් කතා කරලා තියෙනවා නම් මම නම් දැකලා නැහැ අද වෙනතුල. වැඩි හරියෙන් මෙතන තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න ගැන කතා කරලා. www.ipnnews.lk